මාධ්‍යවේදී ප්‍රගිත් තෙක්නලිගුඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2015 සැප්තැම්බර් 4 වන දින උදෑසන 5:30ට පමණ බලාත්කාරයෙන් සිය නිවසට කඩා වැදුණු බව සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසම හමුවේ සඳහන් කළා. ඇය පැවසුවේ රාත්‍රී ඇඳුමෙන් සැරසී සිටීම නිසා දැඩි අපහසුතාවට පත් වූ තමා එම ඇඳුම මාරු කර ගැනීමට CID උප පොලිස් පරීක්ෂක ප්‍රේමදිලක නැමැත්තාගෙන් ඉල්ලීමක් කළද ඔහු ඒ සඳහා අවස්ථාව ලබන්න දුන් බවයි. තම ස්වාමියා පිළිබඳව කරුණු නොදන්නා බව අවස්ථා කිහිපයකදී පැවසීමෙන් අනතුරුව උරණ වූ CID ප්‍රේමතිලක නැමැත්තා තමන් අමතා මේකේ වහෘතල් කරලා හරියන්නේ නැහැ. මේකවයි දරුවයි වාහනේ දාගෙන යන්න ඕනේ. එයි පවසමින් බලහත්කාරයෙන් තමා රැගෙන යාමට කටයුතු කළ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ CID නිලධාරීන් කොල්ලකරුවන් ලෙස කටයුතු කර ඇති බවයි. සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ ඒ අවස්ථාවේදී තම ඉල්ලීම මත රාත්‍රී ඇඳුම මාරු කර ගැනීමට CID නිලධාරීන් අවස්ථාව ලබා දුන්නද ඒ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමාට කාමරයේ දොර වසා ගැනීමට අවස්ථාවක් ලබා නොදී ඒ අසල රැඳී සිටි බවයි. සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ උදෑසන 6:30 සිට පසරු 2 පමණ දක්වා තමාට හෝ සිය පුතුට ශරීර කෘත්‍යයක් ඉටු කර ගැනීමට හෝ පානය කිරීම සඳහා ජලයේ බිඳක් ලබා දීමටවත් CID සානුකම්පිත නොවූ බවයි. තමාට ඉවසාගත නොහැකි නිසා ස්වාමියා සේවය කරන ස්ථානයට ගිය පසු ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීම සඳහා ඉඩ ලබා දෙන්නයි ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඔවුන් වැසිකිළියේ දොර වසා ගැනීමට ඉඩ නොදී ඒ අසල රැඳී සිටි බව සංවේදී වෙමින් ඇය ප්‍රකාශ කළා. කොමිසමේ සභාපති විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතාගෙන් විමසුවේ මෙම කාන්තාව පැමිණිල්ලට අදාළව දන නීති සංග්‍රහයේ කුමන වගන්ති උල්ලංඝනය වියද්ද යන්නයි. එයට අනුව ලිංගික හිරිහැර කිරීමේ වරද සිදු කර ඇති බව හැඟී යන්නේ යයි රොහන් අබේසූරිය මහතා ප්‍රකාශ කළා. මෙහිදී පොලිස් කොමිසම සන්ධ්‍යා කුමාරි මහත්මිය වෙත එවා තිබූ පිළිතුරු ලිපියක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු වුණා. කාන්තාවක් බලහත්කාරයෙන් වාහනයක තමාගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවන බව පොලිස් කොමිසම කියනවා. මෙහෙම පොලිස් කොමිසමක් අවශ්‍යද? කන්න බොන්න නැතුව ඇඳුම් මාරු කරගන්න දොරවල් අතරට වෙලා හිටපු එක විනය විරෝධී ක්‍රියාවක් නොවන බවට කියන තරම් පොලිස් කොමිසම මේ තරම් පහද්ද? පොලිස් කොමිසමේ අසාර්ථකත්වය මෙයින් පෙනියනවා. පොලිස් කොමිසම කොතරම් දේශපාලනයට ගැති වෙලා තියෙනවද යන්න කොමිසම හමුවේ ලැබෙන සාක්ෂි වලින් පෙනියනවා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරුපාලි අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.